මම මේ ප්‍රකාශය කරලා ගියාට පස්සේ මට මේ ලියුම සොයා ගන්න ඕන නම් මං දාපු ලියුම මගේ අතේ ඒ ලියුම තිබුණේ නැහැ මතකෙ තිබුණෙත් නැහැ පස්සේ මම වයිස් චෙයාර්මන්ට ටෙලිෆෝන් කරලා කිව්වා මේ ලියුම ඔයා ළඟ තියෙනවද කිව්වහම හවස 4:51 ට මට WhatsApp එකකින් එව්වා මේ ලියුම ලියුම මං කියවල බැලුවහම මට තේරුණා මේ ලියුමේ තියෙනවට වඩා වැඩි යමක් මෙතන කියවිලා තියෙනවා මම තුන්වෙනි පගන්තියේ මෙහෙම කිව්වා As per this directive, I assume. මොකද දැන් සාකච්ඡාවේදී මං ඇසියුම් කරා මේක ගවර්න්මන්ට් ටු ගවර්න්මන්ට් ආපු ප්‍රොපෝසල් එකක් රාජ්‍ය නායකයන් දෙදෙනා අතර ඇතිවෙච්ච බයිලැටරල් ඩිස්කෂන් එකක්. ඒක මං ඇසියුම් කරේ සාකච්ඡාවෙන්. ඒ සාකච්ඡාව මම මෙතෙන්දී මමගේ මේක මතකෙ තියුනේ නැහැ. මේ ඇසියුම් කරා කියන එක මගෙන් ඒක ගියුණා ඒක වඩා අලංකාර වීමක් වුණා මෙතනදී ඒක මූලික වශයෙන් මං ගැන ලැජ්ජා වෙනවා එහෙම දෙයක් මගේ කැරියර් එකේ විලා නැහැ මම 76 ඉඳන් පරිපාලන සේවයේ ඉන්න මිනිහෙක් ලංකාවේ පළවෙනි අවසෙන් තමයි මං తీරුණේ එහෙම තේරිලා මම අම්පාර ගිහිල්ලා හැම අවස්ථාවෙම අපි වැඩ කරා අත පිරිසුදු තියාගෙන මට ජනාධිපතිතුමා කිව්වේ නෑ මෙහෙම එකක් කරන එක නමුත් ඒ සාකච්ඡාවේදී සාකච්ඡා කරනකොට මගේ ඉස්සරහද පීබී ජයසුන්දර මහත්තයත් හිටියා දැන් මම නම් හිතන්නේ එතුමා මේ සභාවේදී සඳහන් කරපු දේවල් වැරදිලා කියපු දේවල් නෙමෙයි මේක ජනාධිපතිතුමා ඩිනයි කරලා ට්වීට් එකක් ගහලා ජනාධිපති මාධ්‍යංශයෙන් ඒක ප්‍රතික්ෂේප කරයින් පස්සේ මේක පත්තු වුණා එහෙම නැත්තම් ඒක හොම්ම යනවා එතුමා කියපු දේ තමයි නීත්‍යානුකූල කතාව. කවදා හරි දවසක වෙනත් ආණ්ඩුවක් විසින් මේ පරීක්ෂණයක් කරලා තිබ්බොත් මේක සම්බන්ධව එතුමාට කියන්න හැකියාවක් තියෙනවා. ඔව් මම ලිඛිතව මුදල් අමාත්‍යාංශයටත් දාලා තියෙනවා. මම කෝප් එකෙත් කියලා තියෙනවා කියලා එතුමාට බේර ගන්න පුළුවන්කම තිබ්බා. ඒක මට දැනගන්න ඕන වුණු කාරණේ තමයි හරි දැන් ජනාධිපතිතුමා කියනවා කිසිම ආකාරයක උපදෙස් දුන්නේ නැහැ කියලා. මෙතුමාගේ ලියුමේ මෙතුමා කියපු කතාවෙත් තියෙනවා උපදෙස් මේ දුන්නයි කියලා. ඒතර එහෙම උපදෙස් දුන්නද නැද්ද? දැන් මොකද්ද කියන්න තියෙන්නේ? මේ සිද්ධිය සම්බන්ධයෙන් මං ලිඛිතව යවපු ලියුම තමයි නොවැම්බර් 25 වෙනිදා ලියුම. ඒ කියන්නේ ට්‍රෙෂරි සෙක්‍රටරි අරපු ලියුම. ඒ ලියුම මත තමයි මම මගේ සම්පූර්ණම ක්‍රියාවලිය පදනම් කරගන්නේ. ඒක තුලින් මම කරේ මේ පිළිබඳව විවිධ අවස්ථාන් වල මට දීපු උපදේශ ලිඛිත කරලිවල පාර්ශවයන්ට දැන්නුවා මෙන්න මේ කටයුතු මේ ඒ අනුව මම ඒ ලියුමෙන් නිර්දේශයක් කරා පළමුව ඉපියව වශයෙන් MOU එකක් අත්සන් කරලා පාර්ශවකාරිය දාලිවල ෆීසිබිලිටියක් කරන්න කියලා. ඔබතුමා මේ ඉංග්‍රීසි හරබ මොන තරම් දාන්න ගියත් අපිට තේරෙන ඉංග්‍රීසි අනුව පැහැදිලිවම I assume that this proposal කියන කාරණා දිසල as per this directive කියන කෑල්ල තුල ඊට ඉදිරියේ තියෙන වාක්‍ය හතර තුල ඔබතුමා පැහැදිලිවම මේකේ ජනාධිපතිතුමාව මෙතනට සම්බන්ධ කරලා තියෙනවා. ඒ නිසා ඔබතුමා මේ සභාව මොන විදියට විග්‍රහ කරන්න උත්සාහ කරත් වචන හරම කරන්න දැම්මත් අපි දන්න ඉංග්‍රීසි තුල ඒ කාරණේ පැහැදිලිව දක්වලා තියෙනවා. ඒ කියන්නේ මෝඩි වෙන්න පුළුවන් අගමැතිතුමා වෙන කවුරු හරි වෙන්න පුළුවන් ලිඛිතව දැනුම් දීලා තියනවාද ඉන්දියානු රජය වෙනුවෙන් ඉදිරිපත් වෙන්න MS අදානි ග්‍රීන් එනර්ජි කියන කම්පැනි किसीम राज्य नायक लिखितव इवाणी नह मेक दिन उदाहमदेतमाय चंद्रिका भंडार नायक जनाधिपत चीन जनाधिपत असंकू किसीम लग्न नोरचुलेट एक जॉइंट स्टेटमेंट निकुटकूडतमय कैबिनेट गिहिल गवर्नमेंट टू गवर्नमेंट क्यूए जनाधिपत मे व्यापृत आपम जनाधिपतिवर බලපෑමක් කරාද මේක වහාම කරන්න කියලා. ඒ වචන දෙක ගන්න නියෝගයක් කියනද ඔබතුමා අහන්නේ නියෝගයක් කරාද කියලාද? නියෝගයක් දුන්නාද කියලා. ඒක බලපෑමක් කරාද? ඔබතුමාට කියන්න ජනාධිපතිවරයා සමහරට කියන්න පුළුවන් බල්ල ෆර්ඩි මේ ප්‍රොජෙක්ට් එක හොඳ ප්‍රොජෙක්ට් එකක් මේක බලන්න කියලා. එවැනි දෙයක් ජනාධිපතිතුමාට කියන්න පුළුවන්. රාජ්‍ය නායකයා දෙන්නේ නිලධාරියෙකුට නියෝගයක්. එතකොට මේ නියෝගය ඉල්ලීමක ස්වරූපයෙන් වෙන්න පුළුවන් නෑ මේක කරන්නම කියලා කියන්නත් පුළුවන්. නමුත් මම මෙතන මේ ප්‍රකාශ මගේ වචන වලින් කියනවා As per this directive මෙන්න මේ නියෝගය අනුව මම ඇසියුම් කරනවා කියලා. එතකොට ඒකෙන් පේනවා මෙහෙම කෙලින්ම දෙන්න කියලා කිව්වේ නැහැ කියන එක. As per directive I assume මොකද මෙතන කියවෙන්නේ ජනාධිපතිතුමා දෙන්න කිව්වයි කියලා ඔබතුමා කියන්නේ. බලපෑමකින් තොරව වුණත් ජනාධිපතිතුමා මේක දෙන්න කියලා නියෝගයක් දුන්න කියලා කියන්නේ. නෑ නෑ ඒක නෙමෙයි මෙතුමා කියනවා කියලා මට තේරෙන්නේ මේ සාකච්ඡාවෙන් මේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙනියන්න කියලා නියෝගයක් ඔබතුමාට දුන්නයි කියන එක තමයි ඔබතුමා කියන්නේ. ඔව් කියන්නේ. ඔව්. මට වැදගත් වෙන්නේ सीबी चेयरमैन वसें एनर्जी पर्चेस वसें मट वेद गे मेक टेंडर कार परिपाटी बेहरवे जी टू जी वसें तीयन वे विचराई
කෝප් කමිටුව අභියස මම චෝදනාවක් කරනවා ඒකට පිළිතුරු දෙන්න පුළුවන් කිසියම් පාර්ශවකගේ බලපෑමකට ජනාධිපතිවරයා අපකීර්තිය ලක් කිරීම පිණිස ජනාධිපතිවරයා තමන්ට බලපෑමක් කළා මේ ලෙස කෝප් එකේ අභියස කියන්නේ ජනාධිපතිවරයාගේ බලපෑමක් සිදු වුණා මේක දෙන්න පර්ඩි මේක බලන්න පර්ඩි මේක ක්‍රියාත්මක කරන්න කියලා බලපෑමක් කළා කියලා එතුමා කිව්වා කියලා මම එතුමාට චෝදනා කරනවා किसीम बल पेम कट वाला वेकल्ला निवर्दी दे निवर्दी इन वर्दी दे वर्दी का बल पेम कट मैं प्रकाश कर साकच्चा वेदी मतु कर्णु आश्रेंग अस्यूम किएने एक विग्रह करण्य गिहिलता मैं मे पटले विल उने मम मगे स्थावर इन मगे पीटे वचन दे कत्ती एक अनप्रोफेशनल अनडिप्लोमेटिक एक मगे जनाधिपति जनाधिपति प्रेसिडेंट की अरे दबुमा उदाहरण मट विरुद्ध अधिकारी नडुक्ति मैं कैरम बोर्ड प्रश्न मम क्यूवाई हम लू में कॉपी मटने निधास करे लू मन मम नियोग मटते माव निधास कर मैं पॉइंट गत्ते जनाधिपति जनाधिपति ඒක හරි එහෙම ජනාධිපතිවරයා නැත්නම් ඒක නිවැරදි කරන්නත් ඇයිද කියලා. මේකට ඒ දෙන්නගෙම සම්බන්ධතාවයක් නැහැ. හැබැයි ඔබතුමා මේ කරපු ප්‍රකාශය බරපතල ප්‍රකාශයක්. මේ කෝප් කමිටුවට ඇවිල්ලා ඔබතුමා මෙතන මොනවද කතා කරන්නේ? කෝප් කමිටුවේ මිනිත් එකක් නැත්නම් කෝප් කමිටුවේ මිනිත්ස් මෙම්බර්ස්ලාට ගිහිල්ලා නැත්නම් අපි කරපු ප්‍රකාශය වැරදියට තියෙනවා නම් අපිට ඒක පිළිගන්න කරගන්න බැරි නම් අපි කොහොමද ඒක නෑ මම මේකෙන්ද මං කිව්වේ ජනාධිපතිතුමා මේ ජනාධිපති ලේකම් මේකට රෙෆරන්ස් වෙන්නේ නැති එක ගැන විශාල ප්‍රශ්නයක් මෙතුමා ඉතාලම වැලීඩ් පොයින්ට් එකක් ගෙනාවා. හැබැයි ඒක එහෙම පිළිගන්න ගමන් නිරදාරික් විදිහට ඔබ මේක ගැන මේ මේ ඉදිරිපත් කරන අදහස ජනාධිපති අගමැති රජයේ කවුරුවත් දන්නේ නැතුව ඔබ කරපු අදහසක් විදිහට ගැනීමේ සාධාරණත්වයක් නෑ කියලා තමයි මගේ අදහස.